ට ටිකා ි්නි වශනයහ අපටි කිවේ සම්ප්‍රදායට රැහිව නෙවෙයි ගතානු ගතිකත්වයට රෙහිව සටන් කරන්න කලා ඒතමයි ජැලත් මනුරත් හුගෙන බෝදේවල් කතා කරන්න ප්‍රාමාණක විදවතුන් රසක් සැදී පැහදි සිටනවා. අපි මුලිමිතා ෞරවේෙන රාධනා කරනවා මනෝරත්ව නම් වූ සෞන්දර්රවාදයා ගැන කතා කරන්නට සිනමදී ප්‍රවිින් සිනමේදී ධර්ම සිරී බණඩාරනායක සර්තයා. ටින විද්වත්ස්භාවේ සැම දෙනාදිම අ අපසරයි. ජයිලත් මනෝරත්න මම අන්තිමටම දැක්කේ මේ චන්දය තියෙන දවසට පස්සෙන්ඩ. මට එදා හිතුුණා අපිට අන්තිමට බලන්න හම්බෙන අන්තිම මූුණ දැකගන්න ඕන කියලා චන්ද ගනින වෙලාවී හැටනමලක්ෂයට කි තුවලට ගැනෙන වෙලාව මමාව මනෝලෑ ගෙතර. ටිකක් අපහසුනමටගේ හොයා ගන්න කොමරි එතෙන් ටාපු තවත් එංගලන්තඉදලාපු නෝන කෙනෙක් බේත්වගයක් අරගන එතු මට ම කිව බෙල්ලෙක් ගහල බලන්න බෙල්ලෙ ගහන්නේ පා කියලා එතන බෝඩ් එක ගඩ්දාාල තිේෙනනව ගෙතර ඉන්නේ දුවයි නෝනයි ඉට පස්සේ නෝනා බෙල්ලෙක් ගැවවාම ඇල් ඒ නෝන දොරෑරිය දොරරිය මමත්තේ අවතාාශයෙන් ඇතුල්ටාව නෝන මවාදුුන ගත්තා. ඉට පස්ස මම් බලා පොරත්තු වෙච්ච මඟහිට පෙරැෙන් ස්පරිතාලදී ැක මනෝරත්න කලාවේ දයනෙවෙහි මම දැක්කේ. ඇඩක වැතිරිලායින්න දරුවෙක්ක වගේ උඩ බලාගෙන ඇස් එත්කරම තැන රඳව ගැත්ත අතපය හොල්ල ගන්න බැරුව ඇඳ වැතිරලාඉන්න මොනුස්සේක්. මට ඒවෙලා වෙත්තුන අපිට අත්වෙන ඉරණම නේද මේ සංකේතවත් කරන්නේ මනෝගේ රූපයෙන් කියලා අද වෙනකොටේ ඇත්ත වෙලා තියෙනවා. කාටවත්තම් දැනෙන්නේෙ නෑ හැබැයි තමන් අන්දේ ගොලුවේ බීර බවට පත් එච්ච සමාධියකයි මේ තමන් ජීවත් වෙන්න කියලා.ට සන්තෝසයි මනෝව බලනකොට දුව ඇවිල්ල කිව්වා අංකල් තාත්තට කතා කරන්න කියලා. මමගහිල්ල මූනාත ගෑවා කිසිම විදිියකට බැලුවේ නෑ. ඉට පස්සේ මනෝගේ කොපුල් දෙකල්ලලා මනෝ කියල කිව්වා. ට ඒ ඇඩෙනවන්ට එහා වෙන කිසි දෙයක් නෑයි කඳුලෙන් පිට වනේ ඔබ ජීවිතය අත්පත් කරගත්ත. මේ නිහඩ තාවය මොන තරම් බිහිස්සුන්ද කෝමැර මනෝ බලලා ආපහු ආවයේ මනෝ පිළිබඳ මතකය ඇතුළේ මනෝ ගානන් යම් තැනකට එතන න හිට පුත් සවුවද තිබා. විරත්න බොනී මහත්තය ගැන ලියපු පර්සතුමල් චිත්‍රපටේ අවසානය මට මතක් වුණා. ය ගැන්නේ තමන් හිටපු බවට සුවඳතියල ගිය මිනිස්සු ලෝකයේ ඉතාම අල්පයි. ඒ සුන්දර මනුක්ෂය ගැන කතා කරන්න මෙ සභාවට මට අඇරයුම් කිරීම ගැන කෝසල මගේ නට්‍යවල රඟපාන කෝසල සහෝදරයා ඇතුළු මේ සංවිධානයට ස්තූතිවන්ත වෙනවා. මනෝනම්මූ සමකාලීන සෞන්දර්යවා දිය. කියන වචනයත් එක් අද වෙනකොට සෞන්දර්යවේදය පිළිබඳ සියල්ලුම අපේක්ෂා සියල්ලුම දේවල් බිඳ වැටුණු සමාජයකයි ම මේ කතා කරන්නේ. ඊයේ රාත්‍රෙත් අපි කතා කලා අද මමව. උදේවරුවේ ග යිනව රඟහලට ලයිනල්ුවෙන් රඟහලේ ඒ රඟහල බාරෝ ඉන්න. සහෝදරිය ධර්ම ශිරිමකක්්ද මේ වෙලා තියෙන්නේ කෙල මගෙන් ඇහ්වා. නාට්‍යවල ටිකට පොත් එම්මම ගොඩගහල තියෙනවා ඒ සාලාවී. මේ ශලාවල් ඉතිරිලා නාට්‍යයක් කරන්න බයක් හැකක් නැතුව. නාට්‍යයක් කරනම කියලා බයනැතුව සමාජයට කියන්න තිබිච්ච රටකට අත්වෙච්ච ඉරණම පිළිබඳව කේදවාචකය ඒ දිල්රුක්ෂින්න මැති මහත්මිය මට දිකටම කිව්වා. ඊ පෙරේහිද දායනන්ද ගුණුවර්ධනයන්ගේ ගජමන් පුවත නාට්්‍යය ලයිනල් වෙන් රංගහලේ එතුමාගේ නෝනයි පුතයි එකතු වෙලා ලොකු බලාපොරොත්තුවත් සහගතව දර්ශනය පවත්වනවා ටිකත් පොත් එහෙම්මම තියෙනවා. අනි තැ දිගත් එනාට රඟපාපුූ රග ශිල්පියක් මොනතරම් මනරම් නාට්‍යයක්ද. ඒක අපිට එන්නේ අද කෝපයක් පවිදියට මේ කෝපය අපෙන් පිටවෙන්න කොයි විදිහටදගේ න එක තමයි දැම් ප්‍රශ්නයන්නේ ඉතින් මනෝ ගැන කතා කරදදී ම ගැන කතා කරුණ එක එච්චර සුදුසු නෑ මනෝ මට මොන ගැහුණේ එදදස් නමසය හැත්ත තුනේ අවරුද්දේ. දිගාව මට හම්බූනෙත් එද්දස් නම්සය හැත්තතුුණේ.ඒ දවස අපූරු දවසක්. මම වැඩකරේ කොටුවේ රබපාලන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක් විදියට. මම කෑම කන්න දවල්ට යන්නේ ෙදු යසන මහත්තයා වැඩ කරන රජයේ වැඩ දෙපාර්තමයන්තුයි කැන්ටීමට මොකද බත් එකක් අඩුවෙන්ම කන්න කොටුවේ තිබුණු එකම තැන ඒ හෙන්ද්‍රී මහත්තයා වැඩ කරපු තැන තිබුණු කැටීම. එතන්ට ගෙහිල්ලා එතෙන්ට ඇත්තවශෙන්ම බත්කන්න ගියානෙමින්. හන්දු ජයසේන මහතයා වාඩි වෙලායි රෙකෝඩ් රූම් එක ඉන්න විදිිය බදදිහා බලාගෙන යන්න. හෙදදුු ජයසයන කියන්නේ අපපරූ මනුත්සේ. පොඩ්ඩක් අපි ගම්පෙරලියට ගෙහිල්ලා. ලෙෂ්ට පිරිස් මහත්තයට හම්බ වෙන්නේ පියල් වෙනුවට නිකම් පියල් කියල කබ්බෙක් නෙවෙයි. පියල් විදියට ඒ රඟපාන ඒ අපවරු මිනිය හම්බවෙන්නේ ලෙෂ්ට පිරිස් මැත්තුමාට එදු ජයස්සෙන. ඒ පියල්ට තෝරගන්නට ලැබෙන අතරතුර. ඒ මේසෙම අඒ කනප්පු යනි පැත්තේ වාඩිවෙලා හිටිය නන්දවිදියට පුුණය හින්දේ. ඉතින් මේ මතක ඇතුළේ කෝබහරි මම එතනින් යන කොටමට නමකිල්ල කතා කරනවා ඇහුන හම මම නැවතිල අබැලුවවා හෙඳදු ජන මහත්තය මට කතා කරල්ලා කිව්වා. ධර්මයට පෝස් කාඩයක්කේ වහම්බුන් නැද්ද මංක හම්බෝනා මම උත්තරේවේ නෑ. මම නාට්‍ය පටන්ගත් අලුතෙන් මකරා කියලා. ඒ ට්ට මම ධර්මසිරිටත් චරිතයක්ත්තියනවා. පොඩ්ඩක් එන්න හවසට පහම් පස්සේ චිත්‍රසේන කලා ඇතනේ කොල්ලුපිට. මම පලාගෙනඉන්නකොට ලාචුව ඇරලා පොඩි පොතක්කරගන. ර අපපච්චේ ඇවිත් කියලා තැම් විකුණන්න තියන පොත තරම් පොතකරගන මට මෙහහිම මොනෝද ඉරි වගේ ගහලකවා මේක ගිහිල්ල කියවල හවස පහට එන්න කියලා. මම ගිහිල්ලා බැලු අර ඉරිගහපු තැන් මටද දෙන්න නියමිත චරිතය ඒ චරිතයයටටින් ඉර ගහල තිබුණා. මම ගිය ගමම්ම මගේ ඔෆස්ස එකට පෙරලගෙන 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 ගෙහිලා බැලවා මේ චරිතය කොච්චරත් මේ පොතේ තියෙනද කියලා බැලුහම් මුලු පොතේම තියෙනවා. තියෙනකොට මට අදාගන්න බැරුණයි හන්රහි වගේ මේ මහා දැවන්ත. නංග ශිල්පිය අධ්‍යක්ෂක තුම එක් මාවතෝර ගත්ත න. මොම පාවෙනකං බලබල්ප හතර හාමාර වෙන හතරයි කාල්ට ෆිස්සැර එන්නේ හතර හමාර වෙනක හිදලා චිත්‍රසේන කලා හිතනයට ද දේ දුවගන ගිය. ගහම කට්ටියම පූුණුවීම් පවත්වගෙන යනවා. යනකොට ඒ පූුණුවීම් පවත්වන තැන මනෝරත්න වාඩි වෙලා හිටිය. දිගා හිටිය. දැ මට එන්න කියපු චරිතය. ඒ නාටියයේ ඒ වෙනකොට සෑහන කාලෙක් පූර්ණවියම් කල්ලති නි්සංක දිද්ධනය. ලාන්ස් ලොට් කියන චරිතය. එතකොට ලාන්ස් ලෝට්ගේ මිත්‍රයගේ චරිතය ඒ නාටීට ලස්සන පූසෙක් ඇැබැ ඒ ඒවෙලාවෙේ ම යනකොට නම් දැක්කක් කටු පූසෙක් මෝ මනෝහර කෙට්ටු ඒ කාලෙක් කොන්්ඩෙලොකුයි මූුණට වැඩිය ඉති මනෝ ඒ චරිතයක ොම වාඩිුව බලන් ඉතල එතන ඉ එෙක් නෙගෙන් හව අර නලුවගේ නොම කකද කියලා. එකට ගෙවයි සරචන්්‍ර මහත්තයැගෙනනාට ෙල්ල ඉන්න දෙන්නන්නේ තමයි ප්‍රධාන චරිත කරන්නේ මේ නිසංක දෙදනය මේ ජයලත් මනෝරත්ම කියලා. ඉතින් කොහොමහරි මම හිතන්නේ මනෝගේ අතිජාත මිත්‍රියක් තමයි නිසංක දිද්දෙනය. ඉතින් මේ අය රංඟපාන දිහා බලාගන හෙරු ජයස්සේනය. අදක්කතුමා ඒ අයට දෙන උපදෙස් දෙහා බලාගෙන මම කාලියය ගත කරමින් ඉඳලා. මම පොත අරගන මේ පොත කියවන්න පටන්ගත්තේ මමවාදුව ඉන්නේ රෑ අන්තිමකෝච්චියය ගෙදරයනකොට මේ පොත අරගන ෆුඩ් බෝඩ් ඩ එකට ඇවිල්ල ඒ එලියෙන් මේ පොත කියව කියව උත්සාහ කලා ලාස් ලෝට් කෙනෙක් වෙන්න ඇබැයි දිගා පරත්දන්නන මේේ දිගාට දෙන හැම උපදේශයක්ම මම අහගෙන ඉදලා මම එක පුරුදු වෙලා මම. මට අවස්ථාව දේ ැහැම මහොතකම හෙු ජයිස්සේන නැමැති අධ්‍යක්ෂක තුමා යටතේ. ඒ චරිතය පොහුණ වුණ. කටාඩක් නිර්මාණය කරගත්තා. හැස්රීම් රටාවක් නිර්මාණය කරගත්තා. එතකොට මේ නු නලු දෙපල මේක කරගෙන යන කොට ම පැත්තක ඉඳලා මේකට සම්බන්ධ වුණා. සම්බන්ධ වනාහම දිගාට මතක ඇති. අවසානම පූුණුවීම් කටයුතු විවරෙනකොට. අපි ඔොක්කොටම වාඩි වෙන්න කියලා. හන්ඩුජයිසේන මහත්මය විධානයක් කළ. නොල්ලිලිියෝ සේරම් වාඩියලඉන්නකොට අපේ ලයිත්‍රිය සෙල්ල කත්තිවරයි. එතුවා කිව්වා මගේ පලොයි නිදර්ශනය පෞත්තන දවසල් මනොත්ති ඉන්න වාඩියවෙලා. මේ මට ඕන ප්‍රමාණයට මේ ලාස්ලෝඩ්ගේ චරිතය ගොඩනැගු නළුවා නළුව දෙන්නෙක් පුරුදුනා හැබැයි මේ නළුවා ධර්ම සිරිබන්ධාරණයක. එහින්ද ධර්මසිරිට මේ නාටේ ඉදිරියට මේ චරිතය කරගෙන යන්න කියන අතරතුරුව නිසංකදද්දෙනයට අපේ නාට්‍ය පූුණුවීම්මල්ට ඇැවිල්ල කරපු ඒ උද ූපකාර සියල්ලම වෙනුවෙන් මම කියනවා. ඒ චරිතයේ දර්ම සිරික්කලාට ඔබ මේ නාට්‍යයගේ වත්වෙන්නේ පා ඔබ මේ නාට්‍යේ තයන කුඩා චරිතයක් අපේ නාට්‍ය කණ්ඩායම ඇතුළේ ඔබ ඉන්න බවත් සාතික කිරීම සඳහා අපේ නාට්‍ය ඇතුළේ ඒ කුඩා චරිතයේ තෝරගන රඟපාන්න කියල මේ ඉන්න දිගා මම මේ කියන්නේ අදේහෙම නලූ දෙන්න තෝරගෙන එකෙකුට කිව්වනහෙම වූ කණ පැලෙන්න්න ගහලා යන්නේ යන ගම අපේ අම්මට බැනලා බුඩු පරම්පරාවටම බැනල පෝස්ටර් ගහල එම තින සංස්ෘතියක් මේ තියෙන්නේ. නාට්‍යවලින් හික්මිච්ච සමාජයක් නෑමේකේ. එම ඉක්මිච්ච සමාජයක් හෙන්්‍රී හැදවා අපි හොරන විද්‍යාරත්නය ගැන ගන්න කොට. අපිට පාසැල් නාටි යුගගේ මතක් වෙනකොට මනෝ ඕනවා. පදිය පැලැල්ලෙ ඉඳලා. ඇබිල්ලා. ඒ හැම්ම නනාට්‍යි තරගකම එක්කෝ විද්‍යාරත්න ජයගන්නවා එහෙම ැත්තම් මනෝල ජයගන්නවා ඔන්න හොම බෙදා ගැනීමත් තිබුණේ යුග අර්ගන පලනකොට කෝහමාරේ දිගා ඔබ ගැන ජීවමානෝ ඉන්නකොට මට කරන්න පුළුවන් ඉහළමාගේ මමෝඔබට කලේ අපි නාට්‍ය කරගෙනය නවා දිගත්තේ බස්ස එකේ වාඩියවෙල සින්දුක නව මනොත්වය වාඩිවෙල සසිදුකිෙනව කෝමකෝම හරේ අවසාන වෙනකොට මනෝ වෙනුවට තව අලුත් පූසෙක්කාවා. මට හිතුන මොකක් කරේ තවත් වෙනසක්වේගනය යනවාගෙලා ඒ වෙනසේ විදිට මොුණයිඒ නාට්‍යිට ඇතුල්ලු නාච්චූල කාරීවසම් පූසෙක්විදිට. එතින් නාට්‍ය හරි සුන්දරයි ඒ නාට්‍ය නරම්ඹපු මහා ජනකදක්. ඇස්සල්ල තවමතර ඇඳදිිලතිීම. එය අධ්‍යක්ෂකතුමාගේ විධානයන් වලින් අපට ලැබුණු අවබෝධය අපට කවදාවත් අමත කරන්න බෑ. ඉතිං අපි මකරක් කියල නට්‍ය එක්දස් සමසය හැත තුනේ අවුරුද්දේ පූුණු වෙලා මි ලාංකීය සමාජයට ඉදිරිපත් කළා. කෝමහරි මකරාව මැරුවා. ට ඔලු තුනත් යෙනවා. ඒ ඔලු තුනම කපලාඌුව මැරුව. ඉතිං ඒ මරපු මකර මරපු වීරය විදියට මංමගේ පුංචි මිනිෙක්ව අභිෂේක කළේ කිරුල්ලක් පලන්දල හන්ුජසිෙන්. එකමගේ මුල්ලු මහත් නා්‍ය ජීවිතයට කලා ජීවිතයට ලොකු ආලෝකයක් වුණා. අපි හැම දෙයක් මරගත්තය අපි කරපු දේවල්ලනි. අපි එක දෙ ගන්නවා ඒක අතඇරල වෙන දෙයක් ගන්න ඒම උනේ නෑ ජීවිතය පුරක්. ඒක පාපකර්මය තමයි අද මේ අපි විඳවන්නේ කියලා මට විටිං විට කියන්න හිතෙනෝ. ඊට පස්සේ මම බෙකට් කියලා නාට්‍ය කරඟ පෑවා. ඒ නාට්‍ය කලේ බඳුල විතානගේ. ඒ බඳුල විතානගේ නාට්්‍ය කලාට පස්සේ මේ නාට්‍ය මම සඳහන් කරන්නේ. එක්තරා ප්‍රවෘ්තියක් පළමුුව නිවතාවට එල්ලි තරවු කරන්න. මේ බෙකට් නාට්්‍ය ඒ අවරුද්දෙක්දාල් සමසය හැත්තතා අතරේ රාජ්‍යනාට්‍ය උලලේ නාට්්‍ය තරගයට ඉදිරිපත්ව වනා. මේ නාට්්‍ය තරගේ තවත් නාට්‍යත් තිබුණා රතු හැට්ටකාරී. මේ නාට්‍යේ රචනා කළේ ලූෂන් බුලත්සිංහල ලෂන් බුලත් සිංහලත් මමත් මම බෙකට්ගේ චරිතය නිරූපණය කළා ලූෂන් බුලත්සිංහල දෙවැනි හෙන්රි රාජුගේ චරිතය රූපණය කලා අපි දෙන්න අ එක්කම වේදිකාවේ රඟපෑවා. නාට්්‍ය අනුමණ්ඩලය ඒ අවුරුද්දේ. ට ලඉවර ුනහම සම්මාන දෙන්න වෙනම රාත්‍රී ඇත්ති බුන්නන්නේ එදාම ලුම්බිනිි රඟහල්ලේ පොඩි විවේක ඇද්දීල සම්මාන ප්‍රධානය කළා. මේ සම්මාන ප්‍රධානයේ දී. රතුහැට්ටකාරි නට්ටේ කෝමරි රජුගේ චරිතය නිරූපණය කළ ජයලත් මනෝරත්න හොඳම්ම නලුවාවාශයෙන් අභිසේක ලැබවා. ඒ ප්‍රකාශයට පත් කළ පත් කළම බෙකට නාටය එහිට බොමටවත් ලූෂන්ටොත් මොකුත් ලැබුන් නෑ ැබුන් නැතිවුුණහම පොඩි සද්ධයක්කාව හොල්ල එක ඇතුළේ. බෝතලය දෙකක් බිඳෙන වීදුරුවත් දෙකක් පොලේ ගහන සද්දත් ඇැහුුණ. ඇවුනාමිතන් ඒ මගේ අතින් එමීදුර බෝතල් පොලේ ගැහුණේ නෑ. මමත්ඒ සද්‍යයාගෙන ඉඳලා. ස්ටේජ්ජක ඇතුලේ කෑකෝ ගහනත් සත් දෙකුත්තාව එකත් ඇැහු කන් දුන්න ඉල්ලා බැලුවහම ලෝෂන් මෙතන ඉන්න දන්න හිටියත් ලූෂන්ටත්ම එක ගෞරුවේ. මම ගිහිල්ල ලූෂන්ත කිව්වා මොකද කලබල වෙන්නේ සම්මාන ගෙන වැන්නෙවෙන්නේ මේ විනිශ්ි වෙන්නේ. කියලවා වගේ දෙයක් කියලා මම එලියට ආවා එලියට ඇවිල්ලා කිසියම් කාලෙකට පස්සේ. මට හම්බ වෙනවා එය නාට්‍ය අනුමණ්ලේ සභහපතිතුමා. එතුමාගේ නම චාල් සබේෂය කර ලංකාවෙන් සිනමාව ගැන නාට්ට කලාව ගැන රෙජයි සිරිවර්ධන චාල් සබේෂය කර කියන්නේ අමරණීය නාමයන් කලාව පිළිබඳව ධර්ශනික මත විදාා ඩැක්කු. එතුමා මට මන් වෙනෙන කම්බෙන් ගිල්ල හිටියේ එතුමාගේ ෆරිසිගේ සුනිලලාබේසේ කරග තාත්. මගේ වරු හමබෙන්න්න දැවිල්ල කියෙ වාඩි වාඩි ලා කිව ම කෙනෙක් ඉන්න මගේ ට පනිවිඩියයක් කරන දරම ශි දම නද මංක ම ගොඩක් කාලිකන්න අපි හම්බුන ඒක තමයි මම මෙතන නාරහහිෙන්පිට තැනක කෝමරි කතා කරලා මටකවා ධර්ම සිරී හැත්ත හතරරි රාජනනාට්‍ය උල්ලෙල මතකද කියලා. මමක ඕෝ මතකයි. රතු ඇට්ට කාර නාටේ සම්මාන ලබපු රාත්‍රී ඒක තමයි. ඒක නිසා ධර්මසිිට්ටක කියන්න ඕනා. ඒ රාජනාට්‍ය උලලේ හොඳම නළුවාගේ සම්මානය හිමිය ඔබටයි. ඔබේ නම මම සඳහන් කළ ඊට පසේ තැන ජූරයේ වාඩිවෙච්චායකිව නෑ ජනප්‍රිය නාට්‍යය රතු ඇත්ත කායෙඉන්ද රතු ඇ් කාරිවෙල රඟ පපාපු ජයලත් මනෝ රත්තටක හිමි විය යුත්තේ කියෙලා. මම ඊට පස්සේ නැගිට්ටායේ ජූරියෙන් නැගිටලා මම. ගදරග බැගග කර. දධර්මසිර ගිහිල්ල බලන්න ඒ අවරුද්ද පිරිනමපු සාහතිික්‍ය පත්‍රයේ මම අත් සංකල්ල තියනද කියෙලා. මං එදාම රාත්‍රයේ ඒ සාහතික පත්‍රයේ හොයලා බැලුව චාල් සබේෂයකර මහත්තයගේ අස්සන තියනවාද කියලා. මේන් ළඟදිත් මම ඒ නැවත අහරෝල බැලවා. මොක එතුමාම ඇමිල්ල මලාත්මයක් විදිහයට ඇවිල්ල සන ගාල ගියොත් ම ඉවරටයවරයි. ම මේලි දරව කලේ. හොඳම නලුවාගේ සම්මානය මටත් ලූෂන්ටත් නැතුව ජයලත් මනෝරත්නයෙන් ලැබුව කියලා අපි අතර කිස් මමනාපයක් වුණේ නෑ. අපේ ඒ ගෞරවය මනෝරත්නට හැම දාම ඒ විදිටම තිබුණා ඒ ශික්‍ෂණය ලැබේ අපි නාට්්‍ය කලාවෙන්. නාට්‍ය කලාවේ යෙදිල හිට පුේ මහා පෞරුච්චයන් නොලින්. එ නිසා අපිට දුකක් ඇතිවෙනවා හැම රාත්‍රියකම ගිහින් කියන්න කතා කරන්න කෙනෙක් නෑ. විස්සරණ අපී යනගමං සුගට්ට කෝල්ල එකක් දෙනවා බෝතල ඇතරම් වරයෙන් කියනවා. ගා ප්‍රශ්නල්ට සුගත් උත්තර දීලතියෙනවා ඒට ඕන කරන්න එක බෝතලයයි. සුත් ඒ උත්තරයේ දෙනවා කාටව බය නෙවිින් ඒහම නැත්ත හෙදු ජැස්සේන මහත්තයට කතා කරල් ව විස්සක දිහම්බේනවා. ඒක හරිම ධාර්ෂනක මතවාදී පිළිතුරත්. එම නැත්තං. ඇඳදගුණු අන්දර මහත්තයට ගුවන්දිලට කතාාකලාම කියේනවා බඩර්නායක නො අර මාර්ගහයටට ගේල. ඉට පස්සේ තුමාගේ ප්‍රශ්න වැල්ලම්ම බෑගකෙන් අරං එලියට දානු. ඒවතිේන්නේ නිලියෝ නනාට්ටි දාලා ඇන්න ඒෝ පුුල්ලියෝ ඒවගේ දේවල් ුත්තේ තුමා මූුණ දීල ඒතේ නාටි නත්‍ර කලේනෑ ඊළඟට හිටපුුල් හොන්ඳම මිත්‍රයත් සයි වන්න ඕ ගත්තේගම. එතුමා කලබල වෙන්න. කනට එහෙන්න කතා කරන්නේ පොඩ්ඩ බොනකොට තමයි හයියෙන් කටන්න එන්නේ. මුළු ජීවිතය පිළිබඳවම සාහිත්‍යයට එකතු කරන්න පුළුවන් ධාර්ශනික හැසිරීමත්ති බිච්චම අපේ කලාව ඇතුළේ හිටපු මහා පුරුෂයා සයිම නවගත්තයකම. සරච්චන්ද්‍ර මහත්තයාගේගේ දේහේ තියල තියෙනකොට කොළඹ විශිද්‍යාලයේ කලාගාරයේ. ැෙක් ොඩම්පේෙග හත්ම ම ලඟ වාඩි වෙලා ඉඳලා මටකිපු එක ප්‍රකාශයක් මම නැවත සඳහන් කනො සරච්චන්ද්‍ර මැත්තුමාට ගෞරවයක් වසයෙන්. ධර්මසිරී මේ වැතිරිලායින්නේ ලංකාවේ මහා නවකතාව. මෙයා කරපු එකම දේ තමයි ඒ නවකතාව නොලිය හිටපු එක. තොල්ස්තෝයිට එහා යනාත්දැකීම් සහිත. ජීවිත සමුදායක් එකට ජීවිතයට එකතු කරගත් මහා පුරුක්ෂය වැටික් ලයි. පහුකාලෙක තමයි. ඒ පවුලේ අය ආශ්‍රය කන්න කොට අප්‍රිති වුණේ කොහොම ජීවිතයක් ේතුමා ගත කරන්න නැද්ද කියලා. ඉතින් කෙසේ නමුත් මේත් සඳහන් කළේ අද මනෝ ගැන කතා කන්නකට මනෝ නැතුව වගේමයි. ද අපි ගැනතා කන්නනොකටත් අපි මෙත නැතිවෙන්න බොහෝ දුරට ඉඩතියෙනවා. එමොකද හැම මෝතක්ම ගත කරන්නේ ඇයි මල කාලකන්නේ ජීවිතයේ නතර නොවෙන්න කියලා. ඉන්දියාවේ පොඩි ළමයි දාළ කරන සංගීත වැඩ සටහන දිය බලං ඉන්න කොට. ඒ ජීවිතවල තියෙන ආත්මය තමයි සංගීතය මෙතන ආත්මය බුද්ධාගම ආගම කරගන ඒ රසවිඳන්න පුළුවන්ද. නමුත් ඉන්දියානු මනුස්ෂේක් මහා හඩින් හනා වෙලා ඉන්දයානු තරුණයෙක් ඉන්දයානු කොළු පැටියෙක් ම හඩින් ජීත ගායනා කන්න ගොට මේ මෝඩිගේ රට කියලා පේනු ද අපට නෑ කලාවේ නාමෙන් අපිට මේ වගේ දකම් සහිත මිනිස්සු එන්නේ නා ඩුවේගෙන යනකොට ඇති වෙන එකම දුක හින්දා තමයි ම මේ අතීටකථනය සඳහා පෙළඹුණේ ඊට පස්සේ මට මම් වැඩ කරපු දෙපාර්තමේන්තුව රබ පාලන දෙපාර්තමේන්තුවෙන් අරාධනාවක් කළ ධර්මශරී දැගෝත් නාට්‍යයක් කරන්න අපි වියදන් කරන්න කියලා. මම තෝරගත්ත පිටපතක් එකපි හොරන විද්‍යාරත්නයේ පාසැල්ල යන ශිෂ්‍ය වශයෙන් ඉන්නකොට සෞම එක තාත්තා එතුමා අපිට ගෞරුවණී ගුරුවරේ හේම ශිල්ලියනගේ මැත්තුමා. එතුමා සුදු ඇත ආවාට පස්ස කේලා නාට්‍යයක් කළ සුදු ඇත ආවාට පස්සෙ කෙලක ඇනෙමේ කාලකණ්ඩි ප්‍රජාතන්ත්‍රවාදේගැන. අපි ස්කෝලය යනකොට ඒ නාට්‍ය අරගෙන අපි ඉදිරිපත් කලා පාසැල් නාට්‍ය උලෙලට පදිය පැලැල්ල ුත් නාට්‍යකාව මනෝලා අපි ඒ නාට්‍ය කෝහ මහරි මහන්සේලා කළා එම් සිල්ලියනගේ මහත්තයා ප්‍රෝණ බැද්කගේ මහත්තයාව දාලා අපිට නතන්නේ ගැන්නවා නටන්න ගැන්නපුූ එක මතක් වෙනකොට අපි බැදගේ මාස්තට්‍රකෙන් හොඳට ගෙන ගත්තනාටන්න. ඒ නැටුන් ාටලාපී ලස්සනට ඒ සුදු ඇතාවට පස්සෙ කළ කරනගොට අපේ කාලකන්නකමට ඒ වෙලා වෙහිටපු කාලකන්නේ ඇමතියෙක්ක ඇවිල්ල වාඩි වෙලාහිටය අධ්‍යාපන ඇමති මේ නාච්්‍ය ඇතුලි තියෙනවා ඒ සිරිමත්්‍ය අපිට කිය දීල තිබුණ අපේ කෙනෙකුට හැම තිස්සේ මොනො හරි වචනයක් කියෙවෙරලා මෙන්න මෙහෙම උර ඉස්ස ගස්සන්න කියලා ඒ ගස්සන එක ඒ නලුව හොඳට කරා කරනකොට ගොඩක් කෝඩියන්සකේ අයට හිනාගිය ඒක කරන්නේ ඇයිද කියලා අධ්‍යාපන අමාත්‍යන්සේ අදවගේ හරක්කින්නවා එදත් හිටියා ඒ හරකෙක්කිවා අධ්‍යාපනෑමතිගේ කණට කල්ලා මේ සර්ව තමයි නිරූපණය කරන්නේ කියලා මු කොහෙන්පු එවගුමගේ අද කියලා ඇහුවා එතකොට ඒ අධ්‍යාපනෑමති ඊීරිය ගොල්ල නමින් මතකේ තැන්පත් වෙලා ඇති ඒතුමාට කිව්ව මේ කාවේ හොරන විද්‍යාරත්නයෙන්. එකකුට සම්මාන දෙන්න එපා. මේ උරජයක් ගැස්සුව කියලා අපිට ලැබන්න තියෙන සම්මාන හම්බුණේ නෑ හුන් සිරිමාත්තය අපි සම්මාන නැති කට්ටියක් අපි ාව ආපහු. මේ තමයි ඒ යුගවල්ල තිබුණු සම්මාන වූ ලෙලවල් වල තිබුණු අසිරිය. ඉතින් කෙසේ නමුත් මේ නාට්‍යය කරපු නිසා මම තෝරගත්තා මේ නාට්ටය මම නැවත දෙපාර්තමයේන්තුවයි සල්ලිවලින් කරනවාගේ ලහෙමම් සිරිමාාතය අවසර දුන්න අපි මේ නාට්්‍ය කලාා ඒකට එකතු වුණා ජයලත් මරෝරත්න. ජයලත් මනෝරත්න මගේ පලවෙෙන නාට්ටේ රඟපාපු, ගෞරෝණයේ, රංග ශිල්පේ. නිසංකදිදෙනය ලූෂන් බුලත් සිංහල මං අඳුලන කමට ටි රංඟපාන්න එකතු කරගත්ත. අපි නාට්්‍යි කලා නමුත් දර්ශන දෙකකට වැඩිය ලංකාව ප්‍රදර්ශනය කරන්න බැරි වුණනා. කොහම නමුත් මේ ඉතිහාස මතකේ නැවතමමත් සඳහන් කළේ මගේ ප්‍රථමනාටි රඟෑ රංග ශිල්පියෙක් ජයලත් මනෝරත්ම කියන ඒ එතුමා රංගපෑවක් කියන්නේ එක මගේ නාටි ජීවිතයට ලැබුණු විශාල ගෞරෝය. ඉට පස මනාටි පහක් කල්ල තියෙනවා. ඒවා මතක සටහන් පමණයි. ඉතින් කෙසේ නමුත් මේ පැමිණිස් සිටි ඔබ සැම ගෞරවනීය මතකේ තුළ දැන් තව්ටිකින් මෙතන මේ රූපය අවසාන වෙනවා. ඒ අවසානයේ වෙද්දී මම ඔබ හැමට මේ සභාවී ජයලත් මනොරත්නයන් පිළිබඳ කතා කරන්න. මට ඇරුම් කිරීම පල පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. කෙසේ නමුත් අපි කවුරුවත් මේ සභාවේ ජාතිකගීය වාදනය කරලවැඩේ පටන්ගම්මු කියල කිය නොකීම ගෑන තියෙනද. නෑ එහෙම පා කියල කියන්නයිමට ඕන වුනේ මොකද ක් මතකතියා ගන්න මගේ හැම තැනකම සඳහන් කරන එකක්. ඒ ජාතික ගීය ලියපු ආනන්ද සමරකෝන් මහත්තයා එක රෑක සියදිවිෙනසාගන ඇඳේ මැරිලා හිටියා.ඒට වගක යුත්තේ එක් දස් නමසය හැත දෙකේ බලේත පත්ච්ච සිරිම බණ්ඩාරණායක ආණ්ඩුව එතුමාගේ ගීතය වෙනස් කරලා. වෙන විදියේ පදමාලාවකින් ගායනා කරපු නිසා. කලාකරවා ස්ටියල්ලුම්ම බේත් පෙති අතට අරගන කටේදාගන පතුරබීවා උදේ බලනකොට පුතාල තාත්තා ඇහැරෙන් නැතින්ද. දොරටගැහල බැලුව දොරරිින්නෑ දොර කඩල බැලුව අනන් සමරකෝොන් මහත්තය මැරිලඉන්නවා ඇඳක. මේ මතකය මට අලුච්ජීවිතයක් ලබා දෙන්නට ආරාධන කන බොහිිස්තුදදිකි.